ඔගලොන්ගේ පරම්පරාවට වර්තමානයේ මේ මම මේ මං ඉතිහාස කතාවක් දැන් කියන්න උගලම හරිදරයි දැන් ඔය මේ එක එක ටියුෂන් ගුරුවරු පරම්පරාව වලින් සිසු පරම්පරාව වලට දීපු දායාද තියෙනවා අතීතේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට මුල්ම කාලේ ටියුෂන් කළා දෙන නෝට් එක පොතේ ලියලා ඊට පස්සේ පිරිසක් ඇවිල්ලා ළමයි මේ හදනවා ටියුට් හරිද හදලා ටියුට් එක දීලා පන්ති කරා හරි ඊළඟ පරම්පරාවේ ගුරුවරු ටියුට් එකකුත් දීලා නෝට් එකකුත් දීලා සමහර ලාට පේපර්ස් උත් දීලා පන්ති කරනවා හරි ඔය ආදි වශයෙන් මම මේ අර මෑත කාලේනම අපේ පරම්පරාවේ ඔගොල්ලොන්ට අපෙන් ලැබිච්ච දායාද මේ විදිහට දැක්කේ මේ ඔන්ලයින් ක්ලාසස් ඒ කියන්නේ දැන් ඉස්සර අපි පාඩමකට කන්ටිනියුස්ලි යනකොට අතරමැද්දෙන් එක දවසක් යන්න බැරි වුණාම මේ ඊට පස්සේ ආයේ පාඩම තේරෙන්නේ නැහැ එක්කෝ ඒ පාඩම ගන්න වෙන පන්තියකට යන්න ඕන නැත්තම් සර් ඒ පාඩම ගන්න ඊළඟ පාරකම් බලන් ඉන්න ඕනේ කුරු විෂන් එකේ එක්කෝ තියරි ඊළඟ අවුරුද්දේ පන්තියට යන්න ඕනේ මැද්දෙන් ඔහොම සිටුේෂන් නැත්තම තිබ්බේ මට ඕක සැරටම වෙලා තියෙනවා මේ ඔය ත්‍රිකෝණමිතිය උගන්න කාලේ එහෙම මේ ක්ලාස් වලට යන්න නැතුව ඉඳලා අන්තිමේට මට කියන්නේ මට ඒ ලෙවල් පේපරේ දැක්කම තාම ත්‍රිකෝණමිතිය ගන්න හදා ගන්න බෑ ඒක කොච්චර බැලුවත් හදුවත් බෑ ඉතින් එහෙම ඒතොර දැන් ඔයාලට තියෙනවා ප්ලේබැක් එකක් බලන්න පුළුවන් ඔයාලට තියෙනවා සමහර ලාවට නේද වීඩියෝ එකක් බලන්න පුළුවන් පන ලෙසන් එකක් අරගෙන බලන්න පුළුවන් ඒ වගේ දෙයක් තමයි මම දැක්කේ මේ අපේ પરම්පරාවෙන් ඔයාලට ලැබුණ දේ කියලා අද ආවට පස්සේ මට හිතුණා මේ ඊට වැඩිය ගොඩාක් දේවල් තව ඉස්සරහට ලැබෙයි හරිද මේ එන දේවලුත් එක්ක මේ මෑත ඉතිහාසයේ කොහොම හරි ටියුෂන් එකෙන් සිසු પરම්පරාවට ගුරුවරුන්ගේ පැත්තෙන් දෙන්න තියෙන ලොකුම දායාදයක් තමයි අද මේ ඔයගලන්ට ලැබිලා තියෙන්නේ මේ ඉතින් හොඳට ඒක පාවිච්චි කරලා ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ සර්ටත් තවදුරටත් මේ නිදහසේ හිතලා කල්පනා කරලා මේ වගේ තව වැඩදායි සමාජයට අදහස් නේද මේ ක්‍රියාත්මක කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරා හරි